හයි බොන්දුවේ පුතේ සියලුම දෙනාට සුබ දවසක් ජීවීන්ගේ ලාක්ෂණික පාඩම යටතේ ජීවීන්ට පොදු ලාක්ෂණික පිළිබඳව අපි කතා කරා එතකොට දුවේ පුතේ සමහර ජීවි ස්වરૂප තියෙනවා ජීවි හෝ අජීවි වස්තු ලෙස හඳුනා ගැනීම අපහසුයි ඒ සඳහා උදාහරණයක් තමයි මේ වෛරස කියලා කියන්නේ හොඳයි එහෙනම් අපි දැන් මේ වෛරස පිළිබඳව ඉගෙන ගනිමු වෛරස එතකොට බලන්න මෙතන මේ වෛරසයක රූප සරණක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල ලොකු කරදරයක් මේ ලෝකෙටම සිදු වෙලා තියෙනවා. මේ කොරෝනා කියන රෝග තත්ත්වයක් ඇවිල්ලා ලෝකයේ සියලුම කටයුතු අඩාල වෙලා තියෙනවා. එතකොට මේ නිසා තමයි මේ දවස්වල අපිට පාසල් යන්න පවා බැරි වෙලා තියෙන්නේ. එතකොට මේ කොරෝනා කියන රෝග තත්ත්වයට හේතු වෙන වෛරසය තමයි මේ රූපේ දක්වලා තියෙන්නේ. අයි මේ වෛරසය කියන ඔයගොල්ලෝ දන්නවා COVID-19 කියලා. ඒක 2019 වර්ෂයේ සොයාගත්ත නිසා තමයි ඒ 19 කියලා තියෙන්නේ. එතකොට බලන්න මේ තවත් වෛරසයක රූප සරණක් තියෙනවා. එතකොට දුවේ පුතේ මේ වෛරස ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩයි. ඒක නිසා මේවා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. බලන්න එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් මේ වෛරස නිරීක්ෂණය කරද්දී පෙනෙන ආකාරය මේ පහළ රූප සරණලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ දක්වලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් මේ වෛරස දිහා බැලුවා මේ වෛරස කොහොමද එන්නේ කියලා. තොර අපි කිව්වා මේ වෛරස ඉතාමත්ම කුඩායි කියලා. කොච්චර කුඩාද කියනෝ නම් මේ බැක්ටීරියාවකින් 1000න් පංගුවක් විතර තමයි මේ වෛරසයක ප්‍රමාණය වෙන්නේ. එතකොට මේ පළවෙනි සුපස්තරහණේ තියෙනවා මෙතන කොටසේ බලන්න මොකද්ද මේ තියෙන්නේ? සතුරු දිලාණු සෛලයක්. රතුරුදිනා ශෛලිය හැඩෙත් එක ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් රතුරුදිනා ශෛලියක් තියෙනවා ඒ රතුරුදිනා ශෛලිය ආසන්නයේම තියෙනවා බැක්ටීරියා ඊ කෝලයි බැක්ටීරියා ශෛලිය බලන්න මේ රතුරුදිනා ශෛලියත් එක්ක ගත්තම ඒ ඊ කෝලයි බැක්ටීරියා කොච්චර කුඩාද කියලා එතකොට මේ බැක්ටීරියා ශෛලියත් එක්ක බලන වෛරස ඒවා කොච්චර කුඩාද කියලා බලන්න ඉතාමත්ම කුඩයි නේද ඉතාමත්ම කුඩයි එතකොට මේ බලන්න මේ තියෙන්නේ මේ බැක්ටීරියා ශෛලිය එතකොට මේ බැක්ටීරියා ශෛලිය තුල තියෙන රයිබොසෝම් මේ බලන්න නේද? එතකොට ඒවා ඉතාමත් කුඩායි බලන්න වෛරසත් ඒ තරම් විතර ඇති. වෛරසත් ඉතාමත්ම කුඩා ප්‍රමාණයක් කියලා මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලිව දැක් ගන්න අවබෝධ කර ගන්න පුළුවන්. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ වෛරස ඉතාමත්ම කුඩායි. කොච්චර කුඩාද කියනෝ නම් මේ බැක්ටීරියා ශෛලිය කියන්නේ තන්වීක්ෂීය. එතකොට මේ බැක්ටීරියා ශෛලිය කියනොත් 1000න් පංගුවක් විතර ප්‍රමාණයක් තමයි මේ වෛරස වෙන්නේ. තාමත්ම කුඩා. එතකොට මේ වෛරස පවතින අවස්ථාවන ජීවි මෙන්ම අජීවි ලක්ෂණද පෙන්වනවා. එතකොට දුවේ පුතේ අපි කොයි වෙලාවකවත් මේ වෛරස සෛල ලෙස සලකන්නේ නැහැ. එතකොට වෛරස කොහොමද හැදිලා තියෙන්නේ? වෛරස හැදිලා තියෙන්නේ නියස්තික අම්ල සහ ඒ වටා සැකසුණු ප්‍රෝටීන කපුවකින්. එතකොට මේ නියස්තික අම්ල කියන ඔයගොල්ලෝ දන්නවා මේ වෛරස් වල තියෙන නියස්තික අම්ල විදියට DNA තියෙන්නත් පුළුවන් RNA තියෙන්නත් පුළුවන්. එතකොට අපි කිව්වා මේ වෛරස් වල විශාලත්වයේ විවිධ වෙනවා කියලා. ඉතා කුඩයි වගේම විවිධ වෙනවා කියලා. එතකොට විවිධ හැඩයෙන් උත් වෛරසත් අපිට දකින්න ලැබෙනවා. එතකොට බාන්දුවේ පුතේ මේ වෛරසයක ව්‍යුහය මෙතන දක්වලා තියෙනවා. අපි කිව්වා වෛරස බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි කියලා නේද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලලා මේ වෛරසයක් වෙනන ආකාරي ආකෘතිමය රූපයක් හදලා තියෙනවා බලන්න. අපි කිව්වා මේ වෛරස හැදලා තියෙන්නේ ප්‍රෝටීන සහ නියස්තික අම්ල වලින් කියලා. DNA හෝ RNA වලින් කියලා නේද? බලන්න මේ ඉහළම ප්‍රෝටීන කොපුවක් තියෙනවා. මේ ප්‍රෝටීන කොපුව තුළ DNA හෝ RNA අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ වලිගය කියලා කොටසක් තියෙනවා. වලිග තන්තු කියලා කියනවා. එහෙනම් මේවා තමයි මේ වෛරසයේ කොටස් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. බලන්න අපි කියවනේ මේ වෛරස් විද විශාලත්වයෙන් යුත් වෛරස් තියෙන ඒ වගේම විද හැඩයෙන් යුත් වෛරස් තියෙනවා කියලා. බලන්න මේ තියෙන්නේ මේ වෛරස් වල විවිධ හැඩ. බලන්න ගෝලාකාර හැඩති වෛරස් තියෙනවා නේද? දණ්ඩාකාර හැඩති. මේ වගේ විවිධ හැඩති වෛරස් අපිට ස්වභාවයේදී හමු වෙනවා. ඒතකොට මේවා නිරීක්ෂණය වෙන්නේ අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි. මොකද මේවා ඉතාම කුඩා නිසා. එතකොට දුවේ පුතේ මේ වෛරස තුල කිසිදු පරිවෘත්තීය ක්‍රියාවක් සිදු වෙන්නේ නැහැ. පරිවෘත්තීය ක්‍රියා කියන්නේ මොනවද කියලා අපි දන්නව නේද? උරණැගීමේ සහ ඉඳ වැටීමේ ප්‍රතික්‍රියා. එතකොට මේ කිසිදු ප්‍රතික්‍රියාවක් මේ
වෛරස් ඇතුලේ සිදු වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ මොකද්ද? පරිවෘත්තීය ක්‍රියාවන්ට අදාළ ඉන්ද්‍රිකා කිසිවක් වෛරස් තුළ පිහිටලා නැහැ. එතකොට මේ වෛරස් වලට ඉතා වැදගත් දෙයක් මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන් සජීවී ධාරක ශෛලියක් තුළ පමණි. සජීවී ශෛලියක් තුළ පමණ තමයි මේ වෛරස් වලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මේ වෛරස පෙන්වන එකම ජීවී ලක්ෂණය වෙන්නේ ප්‍රජනනය. අයි මේ පාඩමේදී කතා කළා මේ ප්‍රජනනය කියන්නේ ජීවී ලක්ෂණයක් කියලා. ජීවීන් විතරක් පෙන්වන ලක්ෂණයක් කියලා. ජීවී බව හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක් කියලා. එහෙනම් මේ වෛරස පෙන්වන එකම ජීවී ලක්ෂණය තමයි මේ ප්‍රජනනය. එතකොට මේ වෛරසයකට සුදුසු ධාරක ශෛලයක් හම්බුණා. මේ ධාරක ශෛලිය බොහෝ විට බැක්ටීරියා ශෛලයක් වෙන්න පුළුවන්. මෙයා මොකද කරන්නේ? මේ ධාරක ශෛලියේ පටලේ බිඳලා එතනින් එයාගේ අර DNA හෝ RNA අණුව මේ ධාරක ශෛලිය තුලට එවනවා. උදාහරණයක්. එතකොට මොකද වෙන්නේ? මේ DNA හෝ RNA කොටස මේ ධාරක ශෛලිය තුලදී ගුණණය වෙනවා. ඒ ගුණණය වෙලා වෛරස දහස් ගණනක් නිපදවනවා. එතකොට මේ වෛරස මේ විදිහට මේ ජීවී ලක්ෂණ පෙන්වමින් ජීවියෙක් ලෙස හැසිරෙන්නේ සජීවී ශෛලියක් තුලදී පමණයි. එතකොට මේ වෛරස මගින් බොහෝ විට අපිට ලෙඩ රෝග හැදෙනවා නේද? අපි දන්නවා වෛරස රෝග මොන ජනප්‍රියයි. එතකොට මොනවාද මිනිසාට මේ වෛරස මගින් සෑදෙන රෝග? දැන් මේ කොරෝනා රෝගේ පහදලා තියෙන්නේ වෛරසයකින් නේද? තව සෙම්ප්‍රතිස්සාව අපිට නිතර හැදෙන හෙම්බිරිස්සාව කියලා අපි කියන්නේ නේද? මේ සෙම්ප්‍රතිස්සාව හැදෙන්නේ වෛරසයක් මගින්. ඉන්ෆ්ලුවෙන්සා වුණ ඒස් වගේ භයානක රෝග මේ වෛරස් මගින් අපිට මිනිසාට හැදෙන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මිනිසාට විතරක් නෙවෙයි මේ සාක වලටත් මේ වෛරස් රෝග හැදෙනවා. අපි දන්නවා සාක වලට මේ වෛරස් රෝගයක් හැදුනම ඒක සුව කරන්න බෑ. මේ සාක ගලවලා විනාශ කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ සුලබෝ දක්නට ලැබෙන සාක වෛරස් රෝග මොනවාද? සුලබෝ දක්නට ලැබෙන සාක වෛරස් රෝග තමයි මිරිස් කොළ කොඩවීමේ රෝගය. මිරිස් වලට සෑදෙන්නේ මිරිස් කොළ කොඩවීමේ රෝගය. ඒ වගේම කෙසෙල් වඳ පීදීමේ රෝගය. එහෙමනම් මේ වෛරස වැදගත් වෙන මිනිසාට සහ සාක වලට රෝග සෑදීමට අහිතකර තත්ත්ව ඇති කරනවා නේද? එතකොට මේවා තමයි අපිට වෛරස ගැන ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මං හිතන්නේ ඕගොල්ලන්ට මේ වෛරස ගැන හොඳ දැනුමක් ලැබෙන්නේ නැති වෛරස පිළිබඳ ඕනම දෙයක් ඇහුවත් එහෙම ඕගොල්ලන්ට විභාගෙදී පිළිතුරු දීමේ හැකියාව දැන් තියෙනවා. උනහද ඔයගලන ගැටලුවක් තියෙනවා නම් මේ වෛරස සම්බන්ධයෙන් මේක රෝග කොටස සම්බන්ධයෙන් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් මේ පොතේ අදට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස අවසානයි. සියලුම දෙනාට සුබ දවසක්.